ගුණපාල අපි හිතන ගෑනු මේ ලෝකේ නැහැ. හැබැයි ඒ අතින් නයන රත්තරන් ගෑණියෙක්. ඔව් මිරිල් මාත්තේ හරි. මාත්තේ දවසර හිතාගෙන හිටියේ නයන ගැන බොහොම වැරදි විදියට. මොකද කියන්නේ? මම යෝජනාවක් ගෙනාවා. ඒ කිව්වේ මිරිල් මහත්තයා? ගුණපාලගේ තරුණ ජීවිතේ මොකද නිකන් නාස්ති කරගන්නේ? නයනගේ මිනිහත් නැහැනේ. මං හිතනවා දෙන්නට දෙන්න ගැලපෙනවයි කියලා. මේ මගේ මේ තුන් හිතකවත් තිබිච්ච දෙයක් නෙමෙයි මේ මිරිල් මහත්තයා මේ කියන්නේ. මං ගුණපාලට බල කරන්නේ නැහැ. මම මේ යෝජනාව ගෙනාවේ ගුණපාල ගැන ඇතිවෙච්ච දුක නිසා. මමගේ දරුවෝ දෙන්න වෙනුවෙන් මේ ජීවිතේ ගත කරමු. ඒක ඉතින් ගුණපාලගේ කැමැත්ත. මං කියනවලට තව ටිකක් හිතලා බලන්නකෝ. දරුවෝ වුණත් මං හිතන්නේ අකමැති වෙයි කියලා. සිඳු මං හිතුවේ නෑ ඔයා කවදාවත් ආපහු එයි කියලා. අයිය මිතන් මං ගොඩාක් දුකෙන් හිටියේ. යමු ගි මාඩියු. මේ ශාන් මගෙත් එක්ක ලන්ඩන් වල ගිහින් යාළුවෙක්. ඔයා බලන්න ඕනේ කියලා කිව්වා. තාරුකනග පොඩ්ඩක් මෙහාට එන්න. පොඩ්ඩක් එන්නකෝ. මචං ඒකවල අයදෝ වගේමයි. ඔබ කිව්වට මම විශ්වාස කරේ නෑනේ. දැන්වත් උඹට තේරෙනවද මං කියපු දේ? මං කොහොමද මචං තාරුකාව අතහැරලා නිරාශාව රසවද මදි? නගා මම ගිහිල්ලා සමෙන් මාළු එකකුයි අලටික්කුයි පරිප්පුටේකුයි පපඩම් එකකුයි අරගෙන එන්න. අපි දෙන්නම එකතුලා දවල්ට කෑම ටිකක් උයලා දෙමු. අයියා නම් ගිහින් අරන් එන්නකෝ. මම ඊටක හාල් ටිකක් ලිපේ තියන්න. උන්න පාල මාමට කියන්න ඕනේ නැහනේ. ඕනේ. දැන්ටම තාත්තා බීලා ඇති. හරි. වන්ටක් ගාලා එන්න. මහත්තුරු පොඩ්ඩක් කතා කර කර ඉන්න. මං ටක් ගාලා ගිහිල්ලා එන්න. බණ්ඩාර දැන් කොහෙද යන්නේ? අපි දවල්ට මොන හරි කමුකෝ. පසින්දු එන්නතුලට වාඩි වෙන්න. මං ඔයාලට බොන මොන හරි හදන්න. අනේ ඕනේ නැහැ. අපි දැන් බණ්ඩාරලගෙන එනකොට තේකක් බීලා ආවේ.
ඇවිත් වාඩි වෙන්නකෝ. ලොයිඩ් නිරාශා දුවට කියන්නේ ඔය ගැන උනට වඩා කල්පනා කරන්න ඕනේ නැහැ කියලා. දැන් පසින්දුගේ අතීත කතාව නිරාශා දුව දන්නවනේ. ඉතින් ඇයි ඒක ප්‍රශ්නයක් කරගන්නේ? සිරි අපි ඔය ගැන දකින්න විදිහට නෙවෙයි නිරාශා දකින්න. එයා පසින්දුට ආදරේ. එයා කැමති නැහැ දැන් පසින්දු අයෝත් ගැන කතා කරනවට. ඒක හරියටම හරි. මම ඒක පිළිගන්නවා. ඒත් පසින්දු ඔය කතා කරන්නේ මතක් කරන්නේ දැනට ජීවිතුන් අතර ඉන්න කෙනෙක් ගැන නෙවෙයි ලොයිඩ්. ඒක හින්දා නිරාශා දුවට බය වෙන්න කිසිම කාරණයක් නැහැ. සිරිල් මේකම ඇති මේ දෙන්නගේ විවාහ ජීවිතය අවුල් වෙන්න. අන්න ඒක හින්දා මම කියන්නේ අපි මේ ගැන පසින්දුට කියමු කියලා. හරි. මම පසින්දුට මේ ගැන කියන්නම්. මම නිරාශා දුවට කතා කරන්න ඕනේ. මම පසින්දු ගැන යාර තේරුම් කරලා දෙන්නම්. ඔසුනි. ඒක හොඳයි. මම අද හවසම දුවත් එක්ක හෙන්නම්. මේ ත පසින්දු කොහෙද ගියයි කිව්වේ? යාළුවෙක් එක්ක නූරෙල් ගිහින්. සිරිල් මට ඔයාට තව එක කාරණාවක් කියන්න තියෙනවා. අපි මේ දෙන්නට ආශ්‍රය කරන්න ඉඩ දුන්නට මේ දෙන්න තාම දවසකට දෙකකට වඩා මීට් වෙලා නැහැ. පසින්දු ඇත්තටම නිරාශා දුවට කැමතිද නැද්ද? මට ඇත්තටම කියන්න පසින්දු. මට මේ මොකද්ද වෙන්නේ යන්නේ? තරුකා එකෙන් කිසිම බයක් වෙන්න එපා. මම ආවරෙන් වෙන කාවත් මරි කරන්නේ නැහැ. මට එහෙම කරන්නත් බෑ. මං හදාවේ ඔයගොල්ලන්ගේ තාත්තා හම්බෙන්න. ඔයා එදා දැක්ක තාත්තා නෙවෙයි දැන් ඉන්නේ. ඔව් මං දන්නවා. මට බණ්ඩාර සේනම විස්තරය කිව්වා. අපි කොහොමද තාත්තව හොඳ මඟකට ගමු? හවසට එනවා. ආපහු යනවා. ගෙදර එන්නේ රැදෙකුට හරියත් පහු වෙලා. තාත්තා දැන් හොඳටම බොන්න පුරුදු වෙලා. මගෙන් හවසල එන්න තාත්තත් එක්ක කතා කරන්න. කවද්ද වෙඩින්නේ කිව්වේ? 17 වෙනිදා. එදාට මොකද වෙන්නේ? ඊට කලින් ශාමල් නිරාශාව රෙස්ට් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ලංකාවට පිට වෙනවා. එතකොට මම නිදහස්. එහෙම නැත්තම් මට නිරාශාව විශ්වාසයට අරගා. එයා ශාමල්ට ගොඩක් ආදරේ. පසින්දු මට පුංචි බයක් දැනෙනවා. මට හැමදාම ඔයාව මතක් කර කර හඳන්න වෙයිද? තාරුව කිසි දෙයකට බය වෙන්න එපා. මම්මගේ අවුද්ද නැති කරගත්තා වගේ කවදාවත් ආව නැති කරගන්නේ. ඔයා ආද ඇවිත් අපි තාත්තව හම්බෙන්න. අපි මේ ගැන පස්සේ කතා කරමු. ඔයා ආද යන්නේ නැහැ නේද? නැහැ. ඉරත් ඉන්නවා. පසින්දු මහත්තයා එන්න කෑම ටිකක් කමු. මං කෑම මේසෙටම ලෑස්ති කරා. අපි යමු පසින්දු. යාළුවට දෙන්න කියන්න.
Shot. Mutuaru san.